සොමන්තා චක්කවාලේ සූ අත්‍රාගච්චන්තු දේවතා සද්දම්මං මුනිරාජස්ස සුනන්තු සග්හ මොක්කදන් දම්මස් සවෙන කාලෝ අයංබදන්තා දම්ම සවෙන කාලෝ අයං බදන්තා දම්ම සවෙනකාලු අයන් බදන්තා නමුතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුූතස්ස භගවතු වරහතු සම්මාසම්බුද්ධස් කාරුණික ශ්‍රද්ධාකාමි පින්වතුනිි අපේ පංවත් පිරිස මේ සන්ධ්‍යායාමයි උද්ධපුතුන් පිටුව සමඟ එකතු වෙලා සිටින්නේ උතුම් ශ්‍රීසත් ධර්මය ශ්‍රවණය කිරීමේ අරමුණින් අද පංවත් පිරිස වෙනුවෙන් මේ ධර්මානු ශාසනාව සඳහාදායකත්වය අරගෙන කටයුතු කරන්නේ මාලනී මැතිනිය මාලනී රූබසිංහ මාතා ඇතුළු එ පවුලේ දවා දරුවෝ. එක් දියනිය ජපානයේ ජීවත් වෙන්නේ ස්චිනි දියනිය අපේ ෆුජි සුගත සෙනසුනෙහි කැපකරු දායිකාවක් වෙදියට එ දියනිය කටයුතු කරනු අපේ පූජනීය පුුරුණුනිකව වෙස්සු දහම්ම සාමීන්ද්‍රයාණන් වහන්සේගේ අවවා ධනු ශාසනා ලබා ගනිමි තිං අද මෙ පින්කම ඒ දුව තමයි සිද්ධ කරලා දෙන්නට කියලා අපිට ආරාධනා කටයුතු සිද්ධ කරන්නට යෙදනේ. පකමේ අරමුණ එදුව ඇතුළු අයල දෙන්නගෙත් ඒවගේම අක්කලා දෙන්නගෙත් ඒ දුවගේත් ආදරණීය තාත්තා. අවුරුදු දාාහතකට කලින් අභාවයට පත්වන්නට යෙදන සුබනපාල රූබ සිංහ ආදරණීය පියානන්ට පින් අනුමෝදන් කිරීම සඳහ තමයි අ උතුම් පින් කමේ මූලික අරමුණ. ඉට අමතරව එම පවුල මියගිය සියලුම ඥාතිහිතමිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත්, ආදරණීය මෞතුමිය වන කේජී මාලනී මාතාාවට ආශිර්වාද කිරීමත් සහෝදර සහෝදරියන්ට වගේම අපේ පූජනීය සුදම්මසායින් වහන්සේ ඇතුළු මහස් සංගරත්නයටත් සචිනි දියනය හැ බලාගන්නේ සහෝදරයෙක් වගේ සමීර මහත්මාත් එම නෝනා මහත්මියත් කියන දෙපල ඒ ඇත්තු එක්ක තමයි ඒ දුව ජීවත්වෙන බව අප දන්නේ. එනිසා ඒ අයියට සහක්කට අශිරවාද කිරීමත් ඒ පවුලේ පුංචිදුවාදරුවන්ට සෙත් පැතිීමත් මෙ පින් කමේදී බලාපුොරොත්තු වෙනවා. ඉතින් පිගතුන ආදරණීය ප්‍යාණන් වහන්සේගේ අභාවය වෙනුවෙන් මේ විදියට අවුරුදු දාහතක් ගත වනත් ඒ ප්‍යාණන් වහන්සේට පින් අනුමෝදං කරන්නට ඕනි කියලා දරුවෝ පස් දෙනාම කල්පනා කලා. අද පු්ජිස්සුගත සෙනසුනෙහි ශංගික දානමය පු්‍ය කර්මයක් සිද්ධ කරලා ප්‍යාණන් වහන්සේට පින්පෙත් අනුමෝදනා කිරීම සිද්ධ කරන්නට යෙදනා . අද සන්ධ්‍යයාමයෙහි සද්ධර්ම දේශනාවක් ජපානේවෙලාවෙන් නේවෙලාව වනාට ලංකාවෙනන් තවම සවශ්‍යාමය එවුනත් ධර්මානු ශාසනාවක් සිත කරලා අම්මට සහෝදර සහෝදරියන්ටත් ධර්මදේශනාව ශ්‍රවණය කරන්ට ඥාතිහිත මිත්‍රාදීන්ට අවස්ථාව සලසලා ප්‍යානන්ට පින්දෙන්ට ඕනෑ කියන අරමුණ තමයි පින් කමීතිබුුණ. ඇතවසෙන්ම මේ දිනවල ධර්මානුශාසනා කීපයක්ම අතර මගදි නවතාදාන්නට සිද්ධ වනාා අපට පවතින තාක්ෂණික සංනිවේදනය පවතින මේ තාක්ෂණික දෝෂයක් නිසාවෙන් අපි වරං වර ඒත් අත්ත්වේ පරීක්ෂා කර බලමින් තමයි අදත් අවස්ථා කීපයකද සජීවීව අවස්ථා ගානක ඒත් අත්වය පරීක්ෂා කරන්ට වුණා මේ ධර්මානුසාසනාව ම්භ කරන්න පෙරතුව කොම නමුත් යම් ආකාරයකට බාධ තිබනක් බාධ පැමුණුනත් අප කල්පනා කලා කෙසේ හෝ මේ ධර්මාණු ශාසනාව සිද්ධ කරලා දෙන්නට ඕනි කියලා ඒ විතරකුත් නෙමෙයි අපි බලපොරොත්තුව වෙනවා විශේෂයෙන්ම අතරමගදි නවත්තන්ට සිද්ද වුණු ධර්මාණු ශවාසනා දෙකත් ඉදිරි දිනවලද සිත කරලා දෙන්නට. පිමතුන අද මේ දේශනාවෙදී මම ඔබත් එක සංයුක්ත නිකායි තියෙන. තාම වටින සූත්‍රයක් ඇසුරු කරගෙන ටික වෙලාවක් දහම් කරුණු සාකච්ඡා කරන්නට අපේක්ෂා කරනවා කල්පනා කරනවා.ය තමයි නන්දති සූත්‍රය මේ ලෝක සත්වයා සතුටු වෙන දේවල් සම්බන්ධව. වදාළ ඉතාමපූරු දේශනාාවා. සම්මුති ලෝකයේ මිනිස්සු සතුට වෙන දේවල් පිළිබඳව දේවතාවක් පලකරන අදහස් සහ ඒත් උතුම් තතාගතයන් වහන්සේ ඒ අද පෝෂණය කරමින් නිවැරදි කරමින් ඒ අදහස් වලට වඩා ප්‍රබල දර්ශනයක් සහිත අදහස් පලකරමින් වදාල වටින සූත්‍රයක් තමයි නන්ගති සූත්‍රය කියන එක. එදි භාගිවතුන් වහන්සේ සැවත්නුවර තමයි වැඩ සිටින්නේ සාවත්තියෙහි සැවත්නුවර ජෙතවනාරාමේ වැඩඉන්න වෙලාවේ එක්තරා දේවතාවෙක් භාග්‍යවතුන් වහන්සේ මුණගැහිලා. උන්වහන්සේ ගාව පැත්තකින් වාඩි වෙලා අහනවා. නන්දති පුත්තේහි පුත්තිමා ගෝමිකෝ, ගෝහි තතේව නන්දති. උපදීහි නරස්ස නන්දනා නහිසෝ නන්දති යෝ නිරූපදීති. මොකද ද දේවතාව පළකරපු අදහස. ඕ කියනවා. පුත්තු ඉන්නනාය පුත්තුන්ගෙන් සතුට වෙන එකේ දරුව ඉන්න දරුවුන්ගෙන් සතුතුවෙනවා. එම ගවහිමියෝ ගවයන්ගෙන් සතුටුවෙන්වා. කාම උපදීහුම මනුෂ්‍යගේ සතුට නන්දනය. යමෙකුට උපදි නැත්තං ඔහුට සතුටුවෙන්ට විදික් නෑ ඔහුට කිසිම සතුටක් නෑ කියල දේවතාව භාග්‍යවතුන් වහන්සේ ගාව අදහසක් පළ කලාා. ැම් බලඩ දැම් මේ කරුණු ගත්තුත් වාාග්‍යවතුන්හන්සේගේ අදහස්ස කුමක්ද කියලා සලකන්නේ නැතුව මේ කරුණු ගිහිියෝ විදියට නැත්ත ලෞකික සමාජයේ ජීවත් එෙන මිනිස්සු විදියට ගත්තොත් හිතෙන්නේ දේතාව වැරදි අදහසක් කියලා තියෙනවා කියලද නැත්තන් හකිීම අපූරු අදහසක් කියල තියෙනවාද කියද. මදන්නවා හැමෝටම හිතෙන්නේ දේවතාවක් පුද්දුම වටි අදහසක්නේ කියලා තියන්නේ කොච්ච රැත්තද. මොන තරම් පරිපූර් අනවබෝධයක් තියෙන දේවතාවෙක්ද. හොඳයට මේ ප්‍රඥාව තිබිලනේ කියලා අනිවාරෙන්ම මේ දේවතාවගේ කරුණු ටික විතරක් කෙනෙක් ඇහුවොත් කෙනෙකුට හිතෙන්ට පුළුවන්. තාම මේ මසුරං වටි අදහස් ටිකක්නි කියලා ඇත්තනේ දරුවෝ ඉන්නය දරුවම්ගෙන් සතුට වෙනම. මේබනදේශනාව අහනවා බොහෝ දෙනෙක්. ඔයත්තන්ට දරුවඉන්නවා. දරුවහින්ද සතුට වෙනවද නැදද ලොකු සතුටක්විඉඳනා. සාාල සතුටක් ඉදිනවා. දරුවෙක් කුසේ පිලිසිඳ කත්තා කියලා දැනගත්තු වෙල ඉඳලා කොච්චරණන් සත්තුට වෙනවද. කාන්තාවක් පිරිමියක් මොන තරන් සතුට වෙනවාද. අනේ අපේ පවුලට තුංවැෙන එකතුවෙන්ටේයන්නේ අපිට උතුම් දරුවෙක් බිහිවන්ට අන්නි කිය කොච්චර සත්තුට වෙනවාද. හරීම සතුට කීදනෙක් එක ඒ කියනවදන. ඊළඟට එතන ඉඳලා මොන තරන් සතුටිංක් අයික පීඩා කොච්චර ආාවත් අම්ම කනෙක් තාත කෙනෙක් මොන තරන් සතුටං දරුාව රකිනවද දරෙ උසක පිල්ලිසින්ද ගත්තා කියලා දැනගත්තුවෙලේ ඉඳලා. ඒ දරුව පිළිබඳව කැමැතෙඉන්න අම්ම කනෙක් තාත කෙනෙක් කාන්තාවක් පිරිමියෙක් විශසාාල සතුටක් ලබරු. ඉප්පදිච්ච දායිදල කොච්චර සතුට වෙනවාද. ඒ දරුව ඇහැරෙනවා බලල පෙරලෙනව බලල දනගානව බලල නැගිතල පලවෙනි ියවර කීපය ඇවිදිනව දැකල පළමුුවෙන්ම අම්මා තාත්තා කියල කියපුූ වෙලාවෙ කොච්චර සත්තුටෙනද හිනාාවෙන දැකල කොච්චර සත්තුටෙනවාද දැ දේවතාවක් කියපු කාරණාව සම්මුති සත්‍ය තුළ ඇත්තක්ද බොරුවක්ද එක සත්‍යයක් සම්ති ඇත්තාක් සාමාන්‍ය ලෝකයි පවතින ඇත්තක් තමයි. එහෙම දරුවන්ගේ දේවල් නිසා දෙම උපියන්ට සතුටුවෙන්ට අවස්ථා බොහෝමයක් යෙදෙනවා දෙම උප්පියෝ බොහෝම දරුව හින්ද සතුටුවෙනවා ඒකයි දේවතාව කියන්නේ. දරුවෝ ඉන්නයද දරුවෝ නිසා සතුටුවෙනවා නන්දති පුත්්තිමා පුත්්තයහෙකිව ඒකයි. දරුවෝ ඉන්න දරුව නිසා සතුුවෙනවා. ඒ සැබෑව සම්මුති ලෝක සම්මුති ලෝකෙ සැබෑවක්. ඊළඟට දරුවන්ගේ ජයක්‍රහණ දැක දැක ඒ ජයක්‍රහණ නිසා තමාන්ට ලැබෙන ගෞරවය ගැන් කල්පනා කරලා. කො ඉත් හරන්නම් සතුටක් බුක්තිවිඳිනවාද. ඒක ඒ දේවතාව ඒ වගේ අදහසක් පල කරන්නේ භාග්‍යවතුන් වහන්සේගාවදින භාග්‍යවතුන් වහන්සේ ගාවදී ඒවගේ අදහසක් පල කරන්නේ එකයි. භාග්‍යවතු න්හන්ස ඒ සම්බන්ධව දරපු අදහස මොකක්ද එක හරි වැදගත් ඒ වෙලා මේ වෙලාවෙම තේරුම් ගන්න එක එක ඉතාම වැදගත් මොක් උන්හන්සේ දේශනා කරන්න. උන්වහන්සේ දේශනා කරනවා සෝචති පුත්තේහි පුත්තිමා දරුවෝ ඉන්නහ දරුවෝ හින්දා ඇත්තටම වැඩිපුර ශෝක කරනවා. දේවතාව සඳහන් කරනවා මොකක්ද දරහිදා දරුවෝ ඉන්න අය හරි සතුට වෙනවා කියලා. හැබැයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දේවතවාට නෑ දරුවෝ ඉන්නය දරුවෝහින්දා පුදුම විදියට දුක්විඳනවා. ශෝක කරනවා. එතකොට දේවතාවගේ අදහස බුදුරජාණන්සි සියයට සයා ප්‍රතික්ෂප කරනවාද. නෑ. ්‍රතික්ෂප කිරීමක්නෑ තමුන්ාන්සේ හරිනි මෝඩයි ඕක හරි මෝඩා දහසක් කියලා කිය නෑ මොකද භාගයෝතුනාන්සේ දන්නවා දරුවෝ නිසා යම් ආශ්වාදයක් තිබෙන බව දේවතාව කොටස කියන කොට ඒකොටස භාගෝතු වහන්සක කියන් තොනි දාවව නෑ. භාග්‍යෝතුනාන්සේ දේවතාවාට යථාර්ථය කියල දෙවා. මොකත්ද දරුවෝ නිසා අනුෂ්‍යයෝ ශෝකරනවා. දුක්වෙනවා විදෝනවා අරටික කියල දෙෙන්ට බුදුවරුවෝන් නෑ. අරටික කවුරුද්දන්නවාන දේවතාවුද්දන්නවා මිනිස් සුද්දන්නවා සත්තු සතු කතා කරන්ට බැරිවුනත් සත්තුත්. ඒ ඒ ගොල්ලොන්ගේ සනිිවේදනේදී එක ඒගොලොත් දන්නුඇති. ඒ ගොොන්ගේ පැටවු නිසා සතුටුවෙන්වා. එක සාමාන්‍ය දැනුමකින් කියන්ට පුළුවන් දෙයක්. සාමාන්‍ය දැනුමකින්. උතුම් සත්‍යවපෝධ කරගත්තු උත්තමයෙක් තමයි. උතුම් සත්‍යවබෝධ කරගත්තු උත්තමයෙක් තමයි දකින්නේ ඇත්තටම දරුවෝ නිසා අල්ප ආශ්වාදයක් මනුෂ්‍යයෝ වින්දට වැඩිපුූර්රම විඳින්නේ දරුවෝ නිසා දුකක් කියලා. දුකක් විඳින්නේ. ඇැයි මේ ලෝකේ බරපතලම බන්ධනේ ලෞකිෙක මිනිස්සුන්ට කාතෙක්කද තියන්නේ. දරුව එක බරපතලම බැඳීම. විශාලම බැඳීම තියන කාතෙක්කද දරුවත එක්ක ඔබට ලොකු බැඳීමක් තියෙන දරුවෝ අල්ප මාත්‍රයකින් හරි වෙනස් වෙනවට ඔබ කැමතිද? කැති නෑ ඔබාකමැති අල්ප මාත්‍රයකින් හරි වෙනස්සනොට ඔබාකමැති. කියන දෙයක් අහන්නේ නැතිකොට එන්න සතුටක්්ද දුකක්ද සතුටක් නෙමෙයි දුකක් කෙන්නේ. ඔබ බලාපොරොත්තුවෙන ඔබේ දරවා ලෙඩ දුක්ෙක්කත් ඉින් දෝනිි කියලද කිසිම ලෙඩක් දුකක් නැතුවයි ඕො ක. ලෙඩ දුක් නැතුයින් ටෝනි කියලා. මේ කාලෙ වනත් ප්‍රාර්ථනා කරනමකක්ද? අපිටනං කොරෝනා හැදිලා මොනොවවුනත්කමක් නෑ අනේ දරුවන්ට නං හැදෙන්න්ඩ එපා කීදනක් හිතනවද මේ වෙලා වෙ. න පුංචි දරුවන්ටෝව කොහොමද දරා ගන්නේ. පොඩි දරුව කොහොමද ගිහිල්ලා කඳවුරුවලට වෙලා ඉන්නේ හිතනවද නැද්ද හිතනවා. එතකට? ඒ බැඳීම ඇතුළේ ඔ ඔබ දරුවාල් ලෙඩවේ කියලා හිතන මොහොතක් පාසා ඇතිවෙන්නේ බය ශෝකය අසානය විඳවිල්ල ඇත්තටම ඔබ මේ වසංගතය තුළ වැඩිපුරම පරිස්සං වෙන්න හිතන්නේ ඔබ ගැන හිතලද දරුව ගැන හිතලද ග ඩාක්වෙලාට දරුව ගැ හිතනවා ඔබ ගැන තනවා එකත් භාග්‍යවතු හන්සි දශනා කළලා තියෙනවා ඔක්කොටම වැඩිය තියන බන්ධනේ තමන් ගැන තියෙන බැඳීම තමයි කියලා එකත් ඉදිරි දේශනාවකදී අපි කියල දෙනවා නමුත් ඔබට මේ වෙලා වෙදිී අවබෝධ කරවන්නට ඕන දේ තමයි අපි දරුවෝ නිසා සතුට වෙනවා වගේම දරුවෝ නිසා ඊට වඩා වැඩිතුකක් පින්දිිනවද නැත් අනි වාරෙන්ම විදිනවා. අනි වාරෙම වෙදිනා. බිරිඳ නැතිවුුණම් දරණවට වඩා සැමිය නැතිවුුණම දරාගන්නවට වඩා දරුවෙක් නැතිවුුණොත් දරුවෙක් අහිමියුුණොත් දරාගන්න එක කෙලෙස් සහිත ආදරය තියන තන්හාාව තියන එවැනි කෙළෙස් සහිත බැඳීම් තියන කෙනාට පාසුයි අමාරුයිද. ඉතා මමාරුයි ඉතා මමානයි දර සා දරුව නිසා දුක්කින්දිනා ඒකයි භාග්‍යවත්තුන් වහන් අපිට අවබෝධ කරගන්ට කිවේ මොකද ඒ පැත් අපි තේරුම් ගන්න නැතු අර දේවතාව දැක්කා අශ්වාද පැත්ත විතරක් ගියොත්. දරුව නිසා තියෙන්නේ අපිට මහ සැපතක් කියන උද්දාමය විතරක් ගියොත්. මොකක් වෙයිද දරුව නිසා දුක්කින්ඳින්ට වන්න දවසට? දරුවෝ අනිච්චතා ධර්මයට අයිතිීද නැද්ද අයිති. දුක කියන ධර්මතාවය දරුව නිසා දරුවන්ගේ ජීවිතවලත් උදාවෙන අද නැද්ද උදාවෙනවා. කිසිම දරුවෙක් මම කියලා මගේ කිය මගේ ආත්න කියලා සදාකාලිකව ති්‍යාගන්ට පුළුවන් තත්වයක් තියෙනවාද නෑ කිසිම දරුවක් එහම තියාගට බෑ. එතකොට? අනිච්ච දුක් අනාත්ම කියන ධර්මතා ඔබටයිති වගේම ඔබ බැඳිච්ච දරුවටත් අයිති දැනැදද අයිති යාටත් අයිති ඒක විශ්ව ධර්මතා වයක් මේ ලෝකෙ තියෙන ධර්මතා ඒ ධර්මය කාටත් අයිති ඒ ධර්මතා වලට අයිති දරුවයකු ගැන අපි හිටියොක් යම්කිසි ආකාරයක මිත්‍ය දෘෂ්ටයක ොනගමි ්‍ය දෘෂ්ටයකද අනේ දරුවෝ තමයි ලොකුම සම්පත දරුව නිසාමයි සතුට දරුවම නිසාමයි සැනසිල්ල දරුවම තමයි එකම සැනසීම දරුවම තමයි නිවන දරුවම තමයි මහා වටින සම්පත කියල කනෙක් කල්පනා කලො එයා ඉන්නේ සත්‍ය තුළද රැවටීමකද එයා ඉන්නේ ප්‍රඥාවෙහි යම් කිසි දුබලභාවේක ප්‍රඥාවවෙහි යම් කිසි දුබලභාවයක තමයි යා ඉන්නේ එක හොඳයට අවබෝධ කරගන්න එය ප්‍රඥාවේ දුබලභාවයක ඉන්නේ යම් කිසි ආකාරයකත. ඥානයේ යම්කිසි දුර්ුවලවීමක් එතන තියෙනවා. දරුව නිසා යම් සතුටත් ආශ්වාතයක් සැනසිල්ලත් ගෘහස්තයෝ විඳෙනවා. එක හැබෑවයි ඒත් ඒත් මතකතියාගන් ටෝනි යථහාර්ථය තමයි දරුව නිසා දුක්විදිනවා දරුව නිසා දුක්විඳනවා ඒ ඇයි වැඩි පුරම බැඳුනේ යමකටද ඒ දේ වෙනස් වෙනකොට තරම් ඒ දේ මග ඇරෙන කොට තරම් ඒ දේ දාල යන්ට වෙනකොට තරම් තුකක් නොබැඳුුණු දේවල් නිසා අත්වනෝද අත්න නෑ. කැන කාග හරි දරුවෙක්? හග හරි දරුව කොයිබහරි රටකට ගියා කියලා ඔබ දුක්විඳෙනවාද. නෑ. මොක දඔබට ඒ දරුව ගැන කිසිම බැඳීමක් නෑ එ නිසා තකොට ඔබට කිසිම දුකක් දැනෙනෙ නෑ. හැබ ඔබේ දරුව කිව් මම යනවා රට දුක්විඳනවාද නැත්ද කොච්චර දුක්කිඳෙනවාද. ඒ දුක්විඳෙන්නේ? ඒ දරුව රට යන හින්දද නැත්තන් ඒ දරුවට ඔබ බැඳිලා එයා මගේගාවම ඉන්න ඕනි එකට ඔබ ආසහින්දද. හොන්ද්‍ර කල්පන කරන. එයා මගේගාව ඉන්නවට මගේ ළඟම තැවටෙනවට මට හැමදාම යාව ස්පර්ෂ කරන්න එයා බෑහෙන් දකින්න එයාාව ඉම්ඹින්න මේ දේවල් වලට අපේ තියෙන කැමැත්ත නිසා ඒ දේවල් අල්ත අල්ප මාත්‍රයකින් හරි වෙනස් වෙන්න යනකොට විදෝනවාද නැදද. විදෝනවා. අපේ තතාගතයන් වහන්සේ කොච්චර සත්‍ය අත්ද අපිට දේශනා කරලා තියන්නේ කියලා දැන් අවබෝධ වෙනවා නේද. තතාගතයන්හන්ේගේ ශ්‍රාවකේ ක්වෙච්ච ගැන අභිමානයක් එෙනවා නේද. මේ සත්‍යය දැනගෙන දරුවහදනයන බෞද්ධෝකයන. රැවටිලා ඉන්න එනුවේ. මේ සත්‍ය දැනගෙන දරුවහදනයේ. ගොන් ම බෞද්ධෝකයන්නේ ඉො ඉගොල්ලෝ සත්‍යය දන්නවා අනිච්චතාවේ දන්නවා ඒත් මේ ලෝකේ දරුමල්ලෝ හදාගෙන ඉගොල්ලො ජීවත් වෙනවා එත් එගොල්ලෝ අවබෝධදගන්නවා ව අපි කොච්චරාදරය වුණත් අපි කොච්චර බැඳුනාත් අපි කොච්චර ඇලුුණත් මේ දරුවොත් අපිට අහිමි වෙනවා අහිමි වෙනවා මරණයෙන් අහිමි වෙනවා ලෙඩ වෙලා අහිමි වෙනවා ඈත දුර පලාාත්වලට ගිහිල්ලා අහිමි වෙනුම තව කෙනෙු අත්පත් කර ගත්තු දා යිඉදල සැලකිය යුතුව අහිමි වීම කුත් වෙනවා අනේ දරුව විවාහ වෙනකොට අම්ම මත්තෙම ඉන්ද පුපුතා තාත්තා මත්්‍යෙම යින්ද පුද්දුව වෙන පිරිමිියෙක් එක්ක විවාහවෙලා යනකොට වෙන ගැහැනිියක්ව ආවාහ කර ගන්න කොට එතකොට යවාහ විවාහ වෙලා ඔවුන් ගෙදරින් යනකොට වෙන කෙනට ඔබේ සම්පත අයිති වෙනකොට සතුට වෙනවාද දුක්කෙනාද මගුල්ග ෙදර දිනං අඩනකොට කියන්නේෙ සතුට කඳුලවා ගරවා කියල තමයි ඒත් ඇත්තටම අඩන්නේ සත්තුටටද නැත්තං එතෙක් ඔබත් එක්කම ඉඳ පුදරවා එතෙක් ඔබ මත්තම ඉද පුදරුවා වෙන කෙනෙකුත් එක්ක ජීවත්වෙන්ට යනකොට ඒ ඒ ඒ ඒ දරවා අල්ප මාත්‍රයකින් හරි තමන්ගෙන් වෙෙන්වෙනව නේද කියන මෙතනින් එහාට තව කෙනෙකු මතහ ජීවත්වෙනවා නේද කියනකොට එන අසාහ නේද නැද ය තර්ථය කල්පනා කරන්න මතු පිටින්නම් කියන්න පුළුවන් සත්තුටු කඳුලු වගුරමින් තමයි ඇඩුව කියලා මම දන්න තරම කතාගත ධර්මයට අනුව නම්. අම්ම කෙනෙකුට විවාහවෙලාවත් තාත්ත කෙනෙකුට විවාහ වෙලාවත් තමම් දැඳිල ඉන්න දරුවෙක් වෙංවෙන එක සතුට නෙමේ. ඒ වෙලාව සතුටු වෙලාවක් නෙමේ ඕවුන්නේ එක කරන් ඕන දෙයක් නිසා කරනවා තේරුම් අරගෙන කරනවා. එහම හිනාවෙවීම ඉතාම සතුටින් විවාහකරල දෙනවා නම් ඒ විශාල ගැම්ගුරු ධර්මාවබෝධයක් ලබාගන්න කෙනෙක්මයි නේද. ලබාගත්තු කෙනෙක් මයි. ඌූ අවබෝධයක් ඇතුළේ ඒමනං හිනාවෙවිි මේ ැන අවබෝධ කරන්න ඉඳල තියෙනවා අම් මට මෙයක් කොහොමත් දෙන්ට වෙනවා. මෙයා මගේ කරලා සදාකාලිකව කොහොමත්තියා ගන්ටබෑ. එතකට ඒකට ඒ ඒ අනිච්චතාවයට මුහුණ දෙෙන්ට ඒ විපරිනාමයට මුහුණ දෙන්න. ඒ ඒ අන්න්‍ය ස්වභාවයකට පෙරලෙන සුළු බවට මුහුණ දෙෙන්ට මේ අවබෝධයෙන් හිත හදලද නැත හිත හදලා. එතකොට තමයි අර කෙනෙක් තමාන්ගේ දරුවෙක් පැහැරගෙන යනකොට යෙන වේදනාව එන්න නෑ එතකොට මො තේරුම් අරන් අවබෝධ කරගෙනඉන්නවා ඕහ මට අහිමි වෙනවා මට දෙෙන්ඩ වෙනවා හිත පුහුණු කරලා. එනිසා ඔබ ලොතුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් විදියට දරුව සම්බන්ධව මේ පැත්තම දකිින් ටඕනද නැත. දෙ පැත්තම දකින් ටෝනේ. දෙ පැත්තම දකිින් ටෝන. සත්තුටකුත් තියනවා ඒ වගේම ඒ සත්තුටට යටින් මහ විශාලදුකකුත්. විශාල වේදනාවනු විසාාලා කලකිරීම් අ සහනයන් පීඩාවන් දරුව හින්දතියෙනවා. ගිින්දරෙන් ඉන්නවා මේ කාල ගිින්දරෙන් ඉන්නවා අද මවපියෝ දරුවෝ නිසා සතුටින් ඉන්න වෙලාවලට වඩා. ගින්දරෙන් ඉන්නවා. එයයි කුඩුබොන්න පොරුදු වෙයිත. අයිස් වලට පුරුදු වෙයිද. ගංජවලට පුරුතු වෙයිද. සමහර වෙලාබට තාත් මත්වතුර බොනවනං තාත්ත වගේම මෙයත් ඇ බැහිවෙයිද. ජානවලින්ම මේවායි අයිද අම්ම කෙනෙක් විින්දෝනුවද නැද්ද. විින්දෝන. බහිඉන්නවා විභාගයක් ලියන කාලට බැදිිච්ච දරුව ඔබ ඇලිල ඉන්න දරුව නිසා විභාගෙ සමත්තුනොත් සතුට විදිිනව තමයි හැබැයි එක ඒ විභාග ලියනකයි ප්‍රතිපාල එනකං සමහර විට දරුවට වඩා බයිං ඉන්න කවුද ඔබ සමාහරවිට ළමයෙක් විභාගයක්ක සමත් වන ඒකිවරයි ලොකු කරදරයක් කිවරයි එම කියන්න පුළුවන් ඒත් ළමයාගේ අනාගතය ගැන හහිනම උපපු අම්ම හීනමව උපු තාත්ත විදෝනෝද නැත ගොඩාක් විඳෝනවා විභාගයක් අසමත් වන එකලො හිතනවා අපි ඉන්නකං හරි ඒත් අපි නැති තවස්සට මොකද වෙන්න කරම් දෝ දරුව හදනකොට එකකම දැනගෙන ඉන්දෝනද නැත ඉන්දෝනී. තැඒ දේතවාාවට කියන්න මිනිස්සුන්ට කියන්ඩ ඔබත් පනියුඩයක් දෙෙන්ඩ අව විවාහවෙලා වැඩන්නෑ දරුව හදන් ඩෝනෑ මේක මහදුුකක් එහම නිවේතන දේවතාවට භාග්‍යවත්තු වනාන්සේ ඇත්ත කියල දුන්න දේවතාව හිටිය එක පැත්තත් තේරුම් අරගෙන එක පැත්තක්. මොකක්ද දරුවෝ නිසා මහසතුටක් දරුවෝ ඉන්නවාන ලොකුදයක්. භාග්‍යවතුන් වාන්සේ දේශනා කරා ඒ දේවතාවට නෑ එත්තෙන්ට යන්න එපා ඒකෙ තව පැත්තක් තියෙනවා ඒ පැත්තත් ඔබ දකිඩ ඒ තමයි දරුවෝ හින්ද සෝචති පුත්තිමාපුතයේ දරුවෝ ඉන්නය හරියට ශෝකත් කරනවනේ දුක්වනානි දරුවහින්ද. ඒ පැත්. දෙක්කම තේරුම්ගත්තු කෙන ඉතාම අවබෝධයෙන් දවාදරුවෝ එක්කත් කටයුතු කරනවාද නැත්ත කටයුතු කරනවා. කොට දන්හාාවෙන් බැඳනවාවෙනුවට දරුවොත්ත එක්ක කරුණාවෙන් මෛත්‍රයෙන් මුදිතාවෙන් උපෙක්ෂාවෙන් දරුවම්ගේ සාර්ථකත්වයට අවශ්‍ය කරන සියලූම යහපත ඔබ සලසාලනවා සියලුයි හප්පුත සලසාලනවා වෙන්නෙ නැත්තේ එක දෙයයි මොකක්ද වෙන්න නැත්තේ ඔබ දරුවෝ කෙරෙහි දරුණු තන්න්නාවකින් නේද දරුණු තන්හාාවකින් බැඳෙනෙක් විතරක් නවතිනා. අනුතන්නාවකින් බැඳන්නේෑ. මනස්කාතවල ඉන්නෙ නෑ කවුරුනැතත් දරුවෝ ඉන්නවා කවුරු වෙනස් වුන දරුවෝ වෙනස් වෙන එකත් නෑ මට ලෝකෙමනැ තිවුනත් කමන්නෑ මගේ ළමයිටික ඉන්න නිසා අන්න වගේ මනස්කාතවල අන්න ඒ වගේ දේවල්ල විතරක් පැටලෙන්නේ නෑ නති. ඒ වගේ දේවල්ල විතරක් පැටලෙන්නේ නෑ. කරුණාවෙන්? දරුවෝ දුකින් නිදහස් කරගන්න සියලු දේවල් කරනවා. මෛත්‍රියෙන් දරුවන්ගේ සතුට වෙනුවෙන් හැම දේම කරනවා. එයාල සත්තුටින් තියාන්ද. මුදදිිතාවෙන් එයාලගේ සාර්ථකත්වයට අබමල් රේනුවකවත් තිත ඇතුළෙන් ඉරිසියාාවක් එන්නේ නැතුව ඒ ගොල්ලොන්ගේ සාර්ථකත්වය හරීමම සත්තුටින් මුදිතා ගුණෙන් උහුලනවා. ඉවසනවා. ඒ විතරගුත් නෙමෙයි උපේක්ෂාවෙන්. ඒගොල්ලොන්ගෙන් ලාබ ආවත් ඒගොල්ොන්ගෙන් අලාභ ආාවත් ඒගොල්ලොගෙන් සැපවිදිින්ට ලැබනත් ඒගොල්ලොෝ නිසා දුක්විඳින්ට ලැබුනත් ඒගොල්ලො නිසා නින්දා විඳින්ට ලැබුනත් ගොල්ො නිසා අප අපවාදවලට ගොදුරුනත් ප්‍රසංසා ලැබනත් කලබල වෙන්නේ. උපෙක්කසාහගතව මධ්‍යස්තුවයින්වා. ඇලෙන්නෙත් නැතුව. ගැටනෙත් නැතුව. එකයි මේ දෙපත්ම තේරු ගන්න එකඉතිනව වටිනකම. එකයි වටින කම ඒ දෙ පැත්තම තේරුම් ගත්තුවා අය අන්ද වෙලා නෙමේ මේ ලෝක ජීවත් වෙන්නේ. ඇස රං ඉන්නවේ ගොල්ලෝ එකක් හැක් නෙමේ ගොල්ලොුන් ඇල්ලතිෙන් නෙතකොට ඇස් දෙකම ඇැරිලා. ඇස් දෙකම පේනවා නැත්තන් එක පැත්තයි. එක පැත්තක් දැක්කොත් දුක්කින්දින්න වෙනවා. දෙ පැත්තම දකින්න. දෙ පැත්තම දකින කෙනා අබෝධයට පත්වෙලා ජීවත්ව වෙනවා. තාාර්ථය මොකද කියලා තරුම් අරගෙන ජීවත්වෙනවා. ඉළඟට භාග්‍යවුතුන් වහන්සට දේවතාව කියෙනා ගවයෝ ඉන්නවනංගඉතින් ගවයෝ ඉන්න මනුස්සය හරි හරි සත්තුටින් ඉන්න කියලා. ඒවේ මොකද නේ බෞතික සම්පත්නෙ නද. බෞතික සම්පත්න ගවයෝ කියන්නේ ඒකාලේ මිනිස්ු අතර තිබුණනේ සම්මතයක් නත්තිගෝ සමිතින් දනම් ගවයෝ තමයිතින් ලොකුම මේ තම්පත කියලා. විශාල මතවාද තිබුුණානේ කාලේ මකොද ඉන්දියාවේ ගවයෝ මෙච්චර ඉන්නවනන්ගේ මෙච්චර පෝසතේ ගවයෝ අච්චර ඉන්නවනන්ගේ අ එච්චර පෝසතෙක් ඔහොමනෙ මැන්න්නේ පොහසත්කම මැන්න්නෙ ඉන්න ඉන්න ගවයෝගානෙන්නේ ඒඒඒ ඒ බාරතේ භාග්‍යවතුන් වහන්සේ දේශනවල් කරන කාලෙ දැන් අදත් මේ අදවෝක හරක්ගෙන් න්නේ එ මෙනි මනන්නේ නේති. අද ගොඩක් වෙලාවට එයාලට මොන ප්‍රශ්නද වාහනමකීයත්තිේද වානෝලින් මයිනන ජෙබල්මකීයක්ත්තිේද ගෙවල්ලොලින් මයිවා. අද මනින්ඒ ඒවයින්නේ අකොච්චරනංම් ෆික්ති පො සිට්තුවලින් එන වැද්ද. ඔහම මනින අනේ තියන කඩගානෙන් ගෙදර තියන තට්ටුගානෙන් කඩේතින තට්ටු ානෙන් මයිනවද නැද්ද මයින්වා ඉස්සර මැනෙ හරක්ගෙන්. ඉන්න හරක්ගානෙන් මෙච්චර හරක් ඉන්නවනම් මෙච්චර බෝසතේ. මෙච්චර ගවය ඉන්නක් කියෙනා මෙච්චර පෝසතය තවමන් නක්‍රම අත්ති වන කුඹරුතියන ප්‍රමාණයන්වා. කොච්චර පෝසතයද කියලා. භාග්‍යවතුන් වහන්සේ න. භාග්‍යෝතන් වහන්සේ දේශනා කළා හරි එහෙම පැත්තක් තියෙන්ඩ පුළුවන් සතුටක් හැබැයි ශෝක කරන්න ගවයෝ ඉන්න මිනි ගවය හිද ම ශෝක කරන්න. ආන තියනමිියාවාහනහින්දම දුක්කෙ ඉන්නවා. ගේෙවල් තියන මි ෙවල් ගොඩක් කිින්දම දුකෙ ඉදින් ඉන්නවා. සල්ලි තියන මිනිා ඒ සල්ලි ගොඩ හිදම දුකෙෙන් ඉන්නවද නැත. මන්න තරම් බයෙන්ද ඉන්න. මන්න තරං අසානේද ඉන්න එක්කො රජු ටැක්ස් කියලනේ ආණ්ඩුවෙන් ටැක්ස් කියලා ඔක්කොම හරගනිී කියලා බය නොයිතෙ. හංගන්්ඩ ආදායන් එන විදි වහන්ඩ එන ගානම පෙන්නන්න නැතුව මේ වෙනවෙන ගනම් පෙන්නන්න මොන්න තරන් උත්සාහක නොදොය මන්දන්න ්‍යාරිකය යි නවා ඒගොල්ලොන්ට තියෙනවා මංහිතන්න බිල්පොත්තුනක්වෙවිතර. ඒකයන්නේ මේ මිනිස්සුන්ට පෙන්නන්න එක බිල්පොතයි. ඇත්තටම ගෙනාපුගාන එක බිල්පොතයි. ඊලඟට ටැක්සකට පෙන්න්න තව බල්පොතයි. ඔහොම තමයි ඇත්තටම මිනිස්සු මේ සල්ලි තියන මිනිා සැනසිල්ලි ඉන්නව කිව්වට මිනිස්සු බිස්නස් එකක් කරන මිනිියා පරාණ බයේ ඇසහනේ දුකෙන් තැවි තැවීන්නේ. ගේ අත්්දොරක් තියන මිනිියාාවුනත් යනවාහන තියන මිනාාවුනත්ක හිතන්නක අබස්තියන මුදලාලිලා එෙමින්වා නෙනෙ පස්තියන මුදලාලිලා අපේ මේ ස්චිනිදුවගේ තාත්තත් ඉස්සර. බස්තිපුනු කෙනෙක් කියලා සඳහන් කර නට මතකයි දැ ඒ කටිය ගමකු දැන් කෙනෙකුට හිතෙන යාලට බස්තියනවා යාලාගේ මොන ප්‍රශ්න දෙයාලට ඇත්තම කාරණයමොගත බස්තියන බස්සමේ සතුටින්දින්න මැත්තේ බැලු බැල්මට නං ට බස්ු ඉස්සක් තියන මොන ප්‍රශ්නදඒහතවයි හිතෙන්නේ හැ ඇත්ත කතා ඒමනුස්සයා උදේ බස්්ටික එළියට දාගන්න කොන් දොස්තර ල එනකම් බයින් ඉන්නවා රයිබර්ල එනකම් බයග ඉන්නවා යැව්ව කියමුකෝ එළියට කොම හරි වෙලාවට ඊළඟට එනකම් බයයිං ඉන්නවා කියීයක් අද හම්බුනාද දන්න කියීයක් හොරකන් කරාද දන්න. බස් එකේ මොන කෑරලද දන්න ගලෝල වික්කේ. කොහේ හප්පන් එහිද දන්නේ. අවරුහර යට කරංයයිද දන්න එලවන්නේ පිත්සෙක් වගේ. ඕහම කීකය බයගන්නවාද නැද්ද. ඳ ඒ ඒ ඒ විඳවිල්ල දන්නේ ඒ එක තියෙන මින විතරයි. අනිත් මිනිස්සුන්ට ඒ විඳවිල්ල තර්ම තෙරෙනවාද. තෙරෙන නෑ ඒගොල්ලොන්ටි දෙෙනවා මොන්න ප්‍රශ්නද. යාට බස් මෙච්චර තියෙනවා මෙච්චරනවා ඇති. හැබැයි ඇත්තකාරණය දන්නේ ඒදේ තියන ගම්. ග්‍යවතුන් වහන්සේ දේවතාවට කිෙව්වා ඔබ කියනම තමයි ගවයෝ ඉන්නෙක්ෙන ගවයෝොහින්ද හරි සන්තෝසිෙන් ඉන්නවා කියලා. හැබැයි මගේනං අදහස්ස ගවයෝඉන්නේ කෙනා දුක්විඳින්නෙත් ගවයෝහින්දමයි. ගවයවින්නෙක් කෙනා දුක්විඳින්නෙත් ගවයෝොහින්දමයි සල්ලි තියනෙක් කෙනා දුක්විඳින්නෙත් මොනහින්දද සල්ලි හින්දමයි වාහන තියන කෙන දුක් ඳින්නෙත් වාහන හින්දමයි ගොඩාවක්ක මහත් තට්ටු ගොඩනැගිලිබල බිල්ඩින්වල අයිතිකාරයා දුක්විඳින්නෙත් ඒ ගොඩනැගිලි ටික නිසාමයි ක තමයි ඇථර්ථය. ආශ්වාදයක් නැද්ද තියෙනවා. හැබයි ආශ්වාදයට වඩා ඒ ඇතුළෙන් ගමන් කරන ම ඇතු තියනෙ අදීනවයක් තියෙනවා. දැම් මේ අන්නේ බිස්නස් කරන්නපා කියද? යනවාහන තියාගන්්ට එපා කියලද මේ කියන්නේ? එවැනි අදහසත් මේක කියන්නේ නෑ. එවැනි අදහසක්න මේ කියන්න මේ කියනේ අනවාහන ගොඩක් තියාග්ඩෙ පා කියලවත් මේ කියන්නේ ආඒ කාලෙ විදිට නං ගවයෝ දාහක් ලක්ෂයක් තියාගණ්ඩෙ පවවාවයි කිසි සැප තක් නෑ කියලවත් නෙමෙයි. දැන කෙන ඉද. ඒවට ඔබගේ බැඳීම යම් පමණකටද. එප මනටම ඔබ විඳ වනවා ඔබ දුක්කෙනුත් තින්නවා ඔබ බයනුත්තිඉන්නවා ඔබ අසාහනෙනුත්ඉන්නවා ඔබ තැත්තිගෙන ඉන්නවා ඒකයි අවබෝධ කරගඩුවනේ. දැම මේක අවබෝධ කරගත්තු කෙන කල්පනා කරන ඇයි මම වාහනහින්ද දුක්කෙනේ ඇයිමම අ මට ගවයෝ ඉන්නව නම් බුදුහාමුදුරුව දේශන කර ගවයෝ ඉන්නෙක් කෙනා ගවයෝ හින්ද දුදක්විඳිනවාො කියලා ඇයි දුක්කිෙනෙන්නේ මොකද හේතුව අන්න ප්‍රඥාව මෙහෙෝල බලනො මොකද හේතුව ගවයෝ ඉන්නෙනම් ගවයෝ ලක්ෂයක් ඉන්න කෙනෙකින් ඒ ගවයෝ ලක්ෂයම වයසට යනුවවද නැත වයිසති යනවා එතකොට ගවයුන්ගෙන් ලැබිච්චාදායන් ලැබෙනවොද ලැබෙන ගවයෝ අයසට යනවා අයසට යන්ටයන්ට ගවයුම්කින් ලබෙන ආදායන් වැඩ අඩුවෙලා ගවවොන්ට වියදං වැඩි වෙන අද නැත්ත වැඩි වෙනවා හතු හේතුව හොයනකොට තමයි කාරණාව අවබෝධවෙන්නේ හිතුවහොයනකොටය කාරණාව අව්බෝධ වෙනවා. ඉළඟට ඔය ගවයුල් ලඩවෙනවද නැත්ත ගවයුල් ලඩවෙනවා තැන් ගවොන්ට වැළඳෙන රෝග චර තිෙනවාද මේ කාලෙත් මම දැක්ක ලංකාවේ ප්‍රවෘතිවල සමහර වෙලාට ප්‍රවෘතිඵල වෙනවා ගවය අතර යම්ය මාසාධන පැතිරීගෙනයන් වකේරා ලොකු ගව පට්ිතියෙන අතර දෑගොල ගයව දහ දෙනෙක් ලෙදවෙලා කියල දැනගත්තුගම ඒක විසිදනෙකුට පැතිරිලා පනස් දෙනෙකුට පැතිරිලක් කියල දැනගන්නකොට සතතුතු වෙනවද ශෝක කරනවාද. ශෝක කරන ඒයි එ ගවයුත් එ යාගේ එයාගේ ආයෝජනය කනඒ ආයෝජනයට එයාගේ තිබිච්ච බන්ධනනිත් එක්ක එයට තිබිච්ච හීන තියනවා එ හීන එකන්න එක බිඳවැැටින්න යන්න කියලා තේරන කොට දුක්කනවාද නැත දුක්කනවා බයවෙනවාද නැද්ද භයවෙනවා ශෝක කරනවාද නැද්ද ශෝක කරනවා විදෝනවා ඇතමකාරණය විඳරවා එ සබුද්ධිමත්තේ ඔබ ගවයෝ ඇති දැඩි කරන කෙනෙක් නම් ඒව කරන්න නෙමේ එපාකන් කියැන දැනගෙනඉන්න වයසටයම ලෙඩ වෙනවා මරණයට පත්ව නොයිළඟට එතකොට ගවසම්පතිය මුසුපත් එච්ච කෙනෙක් නම් ගවසම්පතය මුසපත් වෙච්ච කෙනෙක් නම් මතකතියාග ඊට ඇලිච්ච කෙනෙක් නම් මතකතියාගන් ගවසම්පත වෙනස්වීයාම නිසා තමන්ට ඕන විදිට පවත්වා ගෙන යන්ට නොහැකිවීම නිසා දුකට පත්තිෙනවා වේදනාවට පත්තිෙනවා විදෝන්වා අඩනවා ශෝක කරනවා වැලපෙනවා. ඒකයි අපේ බුදුහාමුදුරෝන්ගේ ශ්‍රාවකය විදදිහයට අපිට මේ දේවල් මේ ජීවිතයේ එක පැත්තක් දැකීම වෙනුවට දෙපැත්තම දකිින්ට සැඟවුණු යථාර්ථය දකිින්ට අපට මඟ පෙන්වන මේ උතුම් ශාස්තෘන් වහන්සේගේ ශ්‍රාවකයොවීම ගැන අපි සතුටුවෙන්න ඕනි. අප සටෙන්න්න ඕනි. රන් සැසිල්ල දැනවාද අනේ මේවාගේ ධර්මයක් කියල දෙන ප්‍රඥාවන්ත උතුම් තතාගතයන් ව අහන්සේගේ ශ්‍රාවකයෝ වෙලා පදනන. අබෞදධයට වත් කොච්චර සෙන්න්න පුලන්ඳ ොන්න රං ස් ලාමී යි කතෝලිකැත්තු මේ දේශන හංඉන්නවදනේ බද්ධිමත් මිනිස්සු කොයියාගම හිටියයක්නෙ. අහං ඉින්දල තේරුම් ගන්නවා ඇත්තනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු. මේ අථාර්ථයට අපිත් මූුණ දෙෙනවන මේ කනේ ජීවිත යක්ත්ත මේ සත්‍ය අවබෝධ කරගත්තට පස්සේ දුක අඩුවෙනවද නැත අඩුවෙනවා. පූර්ණ අවබෝධයට පත්වනට පස්සේ දුකෙන් සහම් මුලින්ම අපි නිදහස්සනවද නැත නිදහස්සෙනවා මොකද අපි අඳුනගන්නවා හේතුව ඊළඟට අපි හේතුවෙන් නිහස්සෙනවා. හා නිදහස්ු අපිට සදාකාලික සැනසිල්ල ලැබෙනවා. ඉළඟට දේවතාව අවසන් වසයෙන් පලකරපු අදහස. මේ කියන කාම උපදීන් නැම් පංචකාමය මනුෂ්‍යයින්ට ලැබෙන නිසා තමයි මිනිසු සන්තෝසිෙන් ඉන්නේ. පංචකාමය නැත්තම් මිනිස්සුන්ට සතුටු වෙන්න කිස්සිද් දෙයක් නෑ කියලා. වදාලා අදහස දේවතාව කියපු අදහස. භග්‍යවතුන් හන්සේ දේශනා කරනවා නෑ මේ මනුෂ්‍යය ශෝක කරන්නෙම මේ පංචකාමයට බැඳිච්ච හිදමයි. මේ කාම උපදන්නේ නිසාමයි එළඟට යම්කිසි කෙනෙකුට එහෙම දුකක් නැත්තං ඒකට හේතුව එයාට කාම උපදයක් නෑ යා තමයි සත්තුටිං ඉන්නේ. සත්තුටින් ඉන්න කෙනා කවුද සියයට සියයක්ම? කිසිද්දු බන්ධනයක් නැති කෙනා යතමයි සියට සියයක්ම සතුටිංඉන්නේ මොක දෙයාට බන්ධනයක් නෑ කාම උපදියක් ඇත්තම් මේ කාමය කෙරෙහි බන්ධනයක් තියෙන කෙනාට හැම තිස්සම සතුටක් එක් මොකදද පවතින්නේ දුක්කක් පවතිනවා දුකක් පවතිනවා. ඉළඟට යම්සි ආකාරයකටන යම්කිසි ආකාරයකට යම්කිසි කෙනෙක් ඉතාම අවබෝධයිෙන් වටහාගෙන මේ කාම උපදීංගෙන් එයාගේ මනස නිදහස් කරගත්තොත් විනිර්මुක්ත කරගත්තොත් මිත්තුුණුව එකක් බවට පත්කර ගත්තොත් මේ ගැටයෙන් ගැලවුණු මේ බන්ධනය නිදහස් වුනු එකක් බවට කෙනෙකුගේ අධ්‍යාත්ය පත් කරගත්තොත් ධකතයා ගන්න. හොඳට අවබෝධ කරගන්න. ඒ ඇත්තා ඒ උත්තමයා සත්තුටිම්ම ඉන්න උත්තමයෙක් වෙනවා. ය උත්තමය සැන්න සිල්ලෙම ඉන්න උත්තමයෙක් වෙනවා. එයාට තමයි සත්තුට තියෙන්නේ. සාමහ්‍ය ලෝකයේ පිළිගන්න ධර්මයට වඩා වෙනස් ධර්මයයක්ද නැත්ත වෙනස් ධර්මයක් පෞතික සම්පතයි මානව සම්පතයි තියනව නම් සතුට තමයි කියල හිතන. කන්නබොන්න මිලමුදල් දනදාන්නෙ තියනම් මොන ප්‍රශ්නද කියල හිතන සත්තුට තමයි කියල හිතන ලෝකයාට දරුමල්ලෝ ඉන්නවනම් නෑදෑයො හිතමිත්‍රය ඉන්නවනන් සත්තුටට තමයි කියල හිතන ඥානය යම්කිසි ආකාරයකට පටුතත්තයට කියපු ලෝකයට තතාගත බුදුරජාණන් වහන්සේ පූර්ණාලෝකය ලබා දෙෙනවා. ඒ ප්‍රඥාවයාලෝය ප්‍රඥාවයාලෝකයිෙන් සත්‍ය දකින්ටු දෞ් කරනවා. සත්‍ය දකිින්ට. ඇත්ත ඇත්ති සැටියෙන් වටහ ගන්ටු දෞ කරනවා තතාගත බුදුරජාණන් වහන්සේ. එතකොට ඒ තතාගත බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකය තේරුම් ගන්නවා ඇතකොට මේ කාම උපදීම් ප්‍රමාණය වැඩිකරගන්ට වැඩිකරගන්ට සැනසිල්ලද එන්නේ අසහනේද අසහනයමයි. කාම උපදීන් අඩුවෙන තරමට තමයි අපි කවුරුත් සැනසිල ලබන්නේ. අපි කවුරුත් ස්වය ලබන්නේ. අපි කවුරුත් උදාර වූ විමුක්තිය ආධ්‍යාත්මිකව ලබන්නේ. එතන්ටයි අපි ගමන් කරටෝනි. එතෙන්ටයි අප මනසපි පුහුණු කරගන්නට ඕනේ. අපේ මන සොහුණු කරගති යුත් එතෙන්ට. උපදීං ඇතුළෙ සතුටුෙන්ට නෙමෙයි උපදිීන්ගෙන් නිදහස්සලා පංචකාමය තුළ මුසපත්ව වී සතුටුුවට නෙමෙයි පංච කාමය තුළින් නිදහස්සලා නෑ නිදස්ලා සතුට ලබන්ට ඒ සතුට පංචකාමයෙන් එතකොට දරුවුන්ගෙන් නිදහස්සලා බෞබෝග සම්පත්වල නුත් නිදහස්සවෙලා. නිදස්සවෙලකිවේ න අදම දාල දිව්වාම ප්‍රශ්න විස දෙේ ද. නෑ දාල දිවට ප්‍රශ්නවිස නෙනෑ. අහාම්දුරෝ කිව්වා ඇත්තම තමයි මම මේගොල්ලොත් එක ගනුදනු නාත්තඩෝනෑ. මනසි මනසි නිදහස් ව. ඇගෙන් නෙමේ මනසින් නිදහස්. ඇගෙන් කොච්චර නිදහස් වනත් මනසින් නිදහස් වෙලා නැතිතා කල්. උබවත් මමවත් නේ උපදිීන්ගෙන් නිදහස්සෙලා නෑ උපදිීන් හටගන්න ඇගෙන් නෙමෙයි ඇගෙන් නෙමයි මනසින් මනසතුලයි මේ කාම උපදිී හටගන්නේ එඋපදිීන් ඇතුළ මුසපත් එච්ච සත්්‍යය කල්පනා කරනවා මේක තමයි මහා සම්පත කියලා මේක තමයි මහා සැනසල්ල කියලා මේක තමයි මහා විමුක්තිය කියලා කල්පන කරනවා ඒත්ේ අව බෝධයට පත්තච්ච කෙනා ඇතේරුන්ගන්නවා නෑ මෙ මනසේ තියෙන්නෙ මේ මුළුකතාවම මෙ සියලු බන්ධන තියනෙ මනසේ. මෙ සියලු සංයෝජන තියනෙ මනසේ. මම මේ වයින් නෙදහස්තුුනොත්. මම සත්තුටිම්ම ඉන්න කෙනාවෙනවා මේ ලෝකේ. ඒකයි ඒ උතුම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකයේ සත්තු ටිම්ම ඉන්න පුදත්තමය බෞට්පත්වනයේ. ඒකයි ඒ උතුම් මහරහතන් වහන්සලා, මේ ලෝකයේ උතුම්ම සතුටින් ඉඳපු උත්තමයෝ බවට පත් වනේ. ඒකයේ මහරහත් තෙරණින් වහන්සලා මේ ලෝකයේ උතුම්ම සතුට අත්තින්ද උත්තමාාවයෝ බවට පත්තුනේ. අපේ සත්‍ය අවබෝධ කරගන් ෝනේ. නැතුව කාම උපදි ඇතුලෙ විතරක් අපි සතුට හොය අන්ඩගියොත් අපි විඳවයි. පොඩි කාලයක් සතුට වෙලා. දිගුකාණයක් මෙදවයි මං ඔබට යෝජනා කරනවා. නන්දති සූත්‍රය සංයුත්ත නිකායි දේවතා සංයුත්තය තියන නන්දති සූත්‍රයෙන් ඉගන ගත්ත නිවධාර ධර්මය හැම දාමමෙනී කරා. දරුවන්ට ගොඩාක් කරුණාවේ මෛත්‍රියෙන් මුදිතාවෙන් උපක්ෂාවෙන් කටයුතු කරන්න. තන්ාාවෙන් බැඳුනුත් විතරයිතුක. කරුණාවෙන් ඒ ගොල්ලොගේ හපත වෙනුවෙන් කටයුතු කරන්න. ව්‍යාපාහර කරන්න ගොවිතැන් කරන්න වෙළහෙළදාම් කරන්ට රැකිලක්ෂ කරන්ට යනවාහනෙක්ක ජීවත්තෙන්ට මේ සම්මුති ලෝකෙ තියන දේවල් පරිහරණය කරන්ට. මානසික වහලුන් වෙන්ටපා. ඒවට උපදීංහදාගත්තත් ඒවාඒ තිබෙන අශ්වාදයට ඇලුනෝත් ඒවා තියන අශ්වාදයට මසපත්තුනොක් ඒවයි තින ආශ්වාදයට බැඳුනොත් ඒ ඒයි තින ආශ්වාදයේ උමතුුණොත් දේවතාව වගේ ටිකකාලයක් සතුටින් කතාකර කරඉදී ඒවා ගැන හැබැයි පසුව විශසාලදුකක්කත්තදී. මොකද අඳුරේ ඉඳපු කෙනාට විඳින්ඩ වෙන දු ප්‍රමාණය බෝහොම වැඩි බොහොම වැඩි තිං ඉතාම ශ්‍රද්ධාවෙන් අද මේ දේශනාව ඔබ ඇම කෙනෙක් මශ්‍රවනය කළා බොහෝ දෙනෙක් මේ දේශනාවට සහ සම්බන්ධ වනාද දවස්සේ. අද මේ උතුම්පින් කාම සිද්ධ කලේ ස්චිනි රූබසිංහ දියන්‍ය තමයි ආරාධනා කටයුත්ත සිද්ධ කළේ අපේ කල්ල යානමිත්‍ර සහෝදර පුජිසුගත සෙනසුන් අධිපති අපේ හුරුලු නිකවැැවේ සුදම්ම සාෛන්ද්‍රාණන් වහන්සේ අපේ ඉිල්ලා සිටියා මේ දියනිය වෙනුවෙන් මේ දේශනාව සිෙද්ද කරලා දෙන්ට කියලා එදුවගේ අදරණිය ප්‍යානං වෙෙබරවාරි මාසේ හයවෙෙන්නි ත ටබුදුුතු දාහතක් වෙනවා එපානන් අපහවට පත්වෙලා සුගනපාල රූබසිං ආදරණිය පානම් එතුමං ඇතුළුකොට ඒ වර්ග පරම්පරාවලමිය ගිය සියලුම දෙනාටත් එ වගේම ඉතිනයට තාම ආදරණය සහෝදරෙක් ලෙස සහෝදරයක් ලෙස රටේ හම වෙලයි දේීනිය බලාකයාගෙන එකටම කටයුතු කරනේ සමීර මහත්මාගේෙත් එම මහත්මියගෙත් නමිම්මිය ගේ ඥාතිහිත මිත්‍රාදීන් බනාහපු ඔබ හැම දෙනාගෙම නමින්මිය ගිය සියලු දෙනා මේ භයානක කොරෝණ වසංගතය නිසාමීිය ගිය සියලු දෙනානපින් අත්කර ගනිත්වා ස්වබත්ෙත්වා සැපවත්වෙෙත්වා දුකින්මි දෙෙත්වා උතුම් අමාමහා නිර්වාණ ධර්මයම ඒප්‍යාණන් බහන් සේඇතුළු. සියල්ලුම ාති හිතමිත්‍රාදීන් අවබෝධ කර ගනිත්වා කියන සිතින් සාදූ කියලපේ ප්‍රාර්ථනා කරමු ඒ වගේම දෙවියෝපින්ං අත්කර ගනිත්වා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය ඒ මෞතුමිය වන කේජී මාලනී මාතාවට ඒ දුවගේ අනිකුත් සොහොයුරම් දෙදෙනට සොහොයුරියම් දෙදෙනට විතරක් නෙමෙයි සමීර මහත්මා එම මහත්මිනිය ඇතුළු කොටේ පවුලෙ දුවාදරුවන්ට අපේ සුදමසායින් වහන්සේ ඇතුළු අපේ පුජිසෙනසුනේ වැඩ සිටින කලයානමිත්‍ර සහෝදර මහා සංගරත්නයට වගේම මේ වෙලාවෙත් අපි දැක්කා සමහරාය මේ වසංගතය හැදිලා ඉන්න බවත් සටහන් තබමින් මේ දේශනාව ශ්‍රවණය කරන ආකාරය. ඉතිං ඔබ දැනට මේ කොරෝණ වසංගතය වැලදිලා රෝගීව ඉන්නවනං ගඔබටත් මේ ලෝකය පුරාම මේ වස්සංගතයේ නිසා පීඩා බින්දිින සියලු දෙෙනනාටත්. සේල්ු දෙවියන්ගේ ආසිර්වාද බේවා නිදුක් පව ලැබේවා නිරෝගි බව ලැබේවා සුවපත් බව ලැබේවා තිරජීවනය ලැබේවා දෙව ෝඔබ ආරක්ෂකරත්වා උතුම් දෙවිවරු අමාමහනිමනින් සැනසෙත්වා සාධූසාධූ සතුූ අවසාන වස්සයෙන් ඔබ අප හැම දෙනාටමත් දෙවිදේවතාවුන්ටත් මියගිය සියලූම ඥාතහිතමි ත්‍රරාධීන්ටත් නිිපින්කුසල් අත්වේවා උතුම් ධර්මාව බෝධේම ලැබේවා මන් භවේක දිනිවන්දකින්ට නිපංකු සල් අපිට පාරමී ධර්මවේවා සාධහු සාධර සාධ ආකා සට්ටාජබුම් මට්టා දේවානාගා මහිත්තිිකා පුඥන්තං අනු මෝදිිත්වා චිරන්රක්කන්තු සාසනං ආකා සට්ටහජබුම් මට්ටා දේවානාගා මහිතිිකා පුഞන්ත අනු මෝදිිත්වා චිර ක්කන්තු දේශනං ආකා සට්ටහජබුම් මට්ටා දේවානාගා මහිතತිකා පුුණඥන්තං අනු මෝදිිත්වා චිරං රක්කම්තු මම්පාරම්තීතිී හැම දෙනාටම තුනුරුවන් සරණින් නිරෝකිසුව යහපත උදාවේවා.